මම නීතිඥ මනෝජ් නානයක්කාර සභාපති පීපල්ස් ටුමොරෝ සංවිධානයේ. අද දවසේ අපි මේ මාධ්‍ය හමුව කැඳවන්නේ මේ වෙනකොට රටේ තියෙන යම් කරුණු කීපයක් පිළිබඳව අපේ සංවිධානයේ අදහස ඉදිරිපත් කිරීමට. විශේෂයෙන්ම දැන් මං හෝමගම ගරු මහාධිකරණයේ ඉඳලා කොළඹට එනකොට මේ ස්ථානෙට එනකොට මම බලාගෙන ආවා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙමාපියෝ විශාල පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා. මුන් දැක්කා තව කට්ටියක් එතන ගේට්ටුව අවහිර කරගෙන ඉන්නවා. එතකොට මේ දෙමාපියන්ගේ දුක වේදනාව අපිට තේරෙනවා. සහ මේ වෙලාවේ දෙමාපියන්ට තියෙන බලාපොරොත්තු බිඳවැටීම කියන කාරණේ අපිට පැහැදිලි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී මේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුවේ පසුගිය රජයේ විසින් තමයි මේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුවේ. එතකොට මේ විභාගවල ප්‍රශ්නපත්‍ර පිටවීම මේ විභාගවල ප්‍රශ්නපත්‍ර ප්‍රශ්න ලීක් වීම කියන එක අපි දන්නවා වරින් වර අවස්ථා ගණනාවකදී එක එක තැන්වල ඇවිල්ලා තියෙනවා. ඒක අපොස උසස් පෙළ විභාගයටත් වෙලා තියෙනවා, අපොස සාමාන්‍ය පෙළ විභාගෙත් වෙලා තියෙනවා, වෙනත් තරඟ විභාගවලත් මේ කාර්යය සිද්ධ වෙලා තියෙනවා. හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ ආදරණීය දෙමාපියොත් මේ කාරණේ තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ දැන් නැවත විභාගය පවත්වන්නම කියන කාරණේ ප්‍රශ්න තුනක ගැටලුවක් තමයි දැනට අනාවරණය වෙලා තියෙන්නේ. ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් තමයි දැනට ගැටලුවක් අනාවරණය වෙලා තියෙන්නේ. එහෙම කාරණයකදී ප්‍රශ්න තුනක් පිටවීම කියන කාරණයක් මත සමස්ත විභාගයක් නැවත පැවැත්වීම කියන කාරණේ කොච්චර ප්‍රායෝගිකයිද කියන කාරණේ තේරුම් ගන්න ඕනේ. මේ කතා කරන මමත් තාත්තා කෙනෙක්. හරි. එනිසා මගේ දුව ඕලේ වලට පෙනී සිටියාම මගේ දුව ඒලේ වලට පෙනී සිටියාම හරි. ඒතොර ඒ වගේ දේවල් වෙනකොට ඒ සම්බන්ධ ප්‍රශ්න තිබ්බා. හරි. ඒ සම්බන්ධ ප්‍රශ්න තිබ්බා. එකක් ඔය අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තිබ්බා. මොකද විෂය නිර්දේශ වෙනස් වීම සහ නව විෂය නිර්දේශය සහ පැරණි විෂය නිර්දේශයට අනුව විභාග දෙපාර්තමේන්තුව ඒ ලබා ඒ ඇතුළත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දෙන්න තීරණය කරපු ප්‍රතිශත සම්බන්ධ අපි මූලික අයිතිවාසිකම් නඩුවක් පවා දැම්මා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න, මේ සම්බන්ධයෙන් සටන් කරන්න, මේ සම්බන්ධයෙන් තමාගේ දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ඔය ඉන්න අම්මට තාත්තට තියෙන අයිතියට අපි ගරු කරනවා. හරි. අපි ඒ අයිතියට ගරු කරනවා. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන දේ තමයි හැබැයි එතකොට ඒක විභාගයක් පවත්වීම කියන කාරණේ දක්වා කොච්චර දුරට ඒක සාධාරණීකරණය අපිට කරගන්න පුළුවන්ද කියන කාරණේ. මොකද මේක හුදකලා සිදුවීමක් නෙමෙයි. මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්. රටේම පහේ ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට මුහුණ දීපු දරුවන්ට බලපාන ප්‍රශ්නයක්. මම හිතන්නේ ලක්ෂයකට විතර වැඩි දරුව ප්‍රමාණයක් මේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා ඒ සියලු දරුවන්ට බලපාන ප්‍රශ්න. එතකොට මේ උත්තර ප්‍රශ්න ලීක්ුණේ කොයි පැත්තේද? කොච්චර ප්‍රමාණයකටද? එතකොට මේ කාරණාත් එක්ක ගත්තාම අද වෙනකොට අපි දැක්ක අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ වෙනකොට තීන්දුවක් දීලා තිබ්බා. ඒගොල්ලෝ සත්පුද්ගල විද්වත් සභාවක් කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා ඒගොල්ලෝ තීන්දුවක් දීලා තිනවා ඒ පිටුණාය කියන ප්‍රශ්න තුනට අතිරේක ලකුණු ලබා දීමක් සිදු කරා. සියලුම දරුවන්ට ලකුණු ලබා දීමක් කරන්න ඒවුන් තීරණය කළා තියෙනවා. එතකොට දැන් මෙතනදී අපි කියන්නේ ඒ කාරණේට වඩා එහා ගිය කාරණයක්. දැන් මේ විදිහට අපි දන්නවා වරින් වර විභාග ප්‍රශ්නපත්‍ර එළියට අවිලා තියෙනවා. ඒ ආවම සමහරක් කරලා ලීක් කරපු ගුරුවරයා හෝ ඒක පන්තියක උගන්වපු ගුරුවරයා හරි අපි දැකලා තියෙනවා. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. හැබැයි මේක ලීක් කරන හෝ විභාගය විනිවිදභාවයකින් රහස්‍යභාවයකින් විශ්වාසනීයත්වයේ රකිමින් විභාගය පවත්වන්න අසමත් වෙච්ච විභාග කොමසාරිස් ජෙනරාල් වරයාට ගන්න පියවර මොකක්ද? ඒ හා සම්බන්ධව මේ විභාගයේ වගකීම දරපු ඒ අනෙකුත් කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? මේ ප්‍රශ්න පත්‍රයේ පිට වුණේ මුද්‍රණාලයෙන් නම් ඒ මුද්‍රණාලයේ කටයුතු කරපු සේවකයන්ට ගන්න පියවර මොකක්ද? නැත්නම් ප්‍රශ්න පත්‍රයේ ලීක් කරේ ප්‍රශ්න පත්‍රයේ හදන්න දීපු ගුරුපදේශකයා හෝ ගුරුවරයා හෝ ආචාර්යවරයා හෝ මහාචාර්යවරයා නම් ඔවුන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ වෙලාව නම් ඔවුන්ව හුරතල් කරන වෙලාවක් නෙමෙයි. මේ හුරතල් කෙලි රහලහ තමයි මේ සියලු ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ නිසා නිශ්චිතව අපි කියනවා කාට කරත් විභාගයට දරුවෙක් තරුණෙක්
අපේක්ෂකෙක් ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් මූණ දෙනවා කියන්නේ බලාපොරොත්තු කප්පරක් එක්ක මූණ දෙන්න. අනිත් පැත්තෙන් විභාගයට මූණ දෙනකොට ඒ විභාග මානසිකත්වයේ තුල ඔවුන්ට තියෙන ස්ට්‍රෙස් එක, ඔවුන්ට තියෙන පීඩනය නැවත තව කාලයකට දීර්ඝ කිරීම කියන්නේ මානසිකව මහා වදයක් ලබා දීමක්. මහා වදයක් විශේෂයෙන්ම ශිෂ්‍යත්ව වගේ විභාගයක්, අපොස සාමාන්‍ය පෙළ වගේ විභාගයක් දරුවට විතරක් නෙමෙයි දෙමව්පියන්ටත් ඒ පීඩනය සමහර වෙලාවට දරුවට වඩා තියෙනවා. එනිසා මේ මානසික පීඩනය ලබා දෙන මේ තමන්ගේ රාජකාරිය විශ්වාසනීයත්වයේ බිඳපු, තමන්ගේ රාජකාරීමේ වගකීම පැහැර මේ නිලධාරීන් විභාග කොමසාරිස් කියදලා මේ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා, විනය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා, රැකියාවෙන් අත්හිටවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මේ කාරණා සඳහා වෙන යම් බරපැනක් තියෙනවා නම් නිශ්චිතවම මේ නිලධාරීන්ගේ අය කරගන්න ක්‍රමයක් හදන්න ඕනේ, අය කරගන්න ක්‍රමයක් හදන්න ඕනේ. හැබැයි විභාගයම නැවත පවත්වන්න කියන කාරණේ නම් මං හිතන්නේ අපිට එකඟ වෙන්න පුළුවන් සීමා තියෙනවා ඒ කාරණේ සම්බන්ධයෙන්. මොකද ඊට වඩා ප්‍රශ්න පිට වෙච්ච විභාග තිබිලා තිබ්බා. හැබැයි එව්වා යම් ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් හරහා එව්වා සමතයකට පත් කර ගැනීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා. එනිසා ශිෂ්‍යත්ව විභාගය වගේ තැනක ලකුණු තුනක්, ලකුණු හයක් වගේ තැනක හැබැයි ඒ කාරණය පිළිබඳව අපි නැවත සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද විභාගයක් පවත්වන්නත් කෝටි එකහමාර දෙකකට එහා වියදමක් දරන්න සිද්ධ වෙනවා, ගුරුවරුන් ඒ සඳහා දාන්න සිද්ධ වෙනවා, කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා, විභාග ශාලා හදන්න සිද්ධ වෙනවා, මේ වගේ ලොකු කතන්දර. හැබැයි දරුවන්ට අසාධාරණයක් නොවන විදිහේ විකල්පයක්, විකල්පයක් දරුවන්ට අසාධාරණයක් නොවන විදිහේ විකල්පයක් විසඳුමක් ලබා දීම නිශ්චිතව විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම කියලා මේ මොහොතේ විශ්වාස කරනවා. ඒ නිසා දරුවන්ගේ ප්‍රශ්නේ විසඳන විදිය කොහොම වුණත් ඒක විසඳන්න ඕනේ දරුවන්ට අසාධාරණයක් නොවන විදිහට. හැබැයි ඒ පීඩණයට මේ දරුවන්ව පත් කරපු මේ තක්කඩි තකතිරු මුදලට ගිජු වෙලා, මුදලට වහල් වෙලා, මුදලට විකිලිච්ච මේ විභාග දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සේවකයන්ට නම් නිශ්චිතවම දැඩි දඬුවමක් ලබා දිය යුතුයි. දැඩි දඬුවමක් ලබා දිය යුතුයි. ඒ කාරණේ අපි ඉතාමත් පැහැදිලිව කියනවා. ඒ අපි හිතනවා අධ්‍යාපන අමාත්‍යවරිය, මේ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යවරිය හැටියට කටයුතු කරන්න තෑමයි. ඒ නිසා ඇය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම ඒ සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්නවා. කිසිදු දරුවෙක් අගතියට පත් නොවිය යුතුයි, කිසිදු දරුවෙක්ට අසාධාරණයක් සිදු නොවිය යුතුයි, ඒ වගේම කිසිදු දෙමාපියෙක් මේ කාරණේ නිසා පීඩාවට පත් නොවිය යුතුයි. ඒත් එක්කම කිසිදු ආකාරයක දේශපාලන වාසියක් ලබා ගන්න කිසිවෙකුට ඉඩක් ලබා නොදෙන විදිහට ඔය ඉන්න දෙමාපියෝ, උද්ඝෝෂණ ඉන්න දෙමාපියෝ කටයුතු කිරීමටත් වග බලා ගන්න ඕනේ. මොකද බංකොලොත් දේශපාලඥයෝ ගිලෙන්න යනකොට පිදුරු ගහේ තෙල්ලෙනවා වගේ ආණ්ඩුවට විරුද්ධතාවය දක්වන්න ඕන දෙයක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ කාරණා සම්බන්ධයෙන් පැහැදිලිව අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ පුළුවන් 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 කියලා මහා ලොකු පම්පෝරි ගැහුවට අඩුතරමේ විභාගයක්වත් හරියට තියාගන්න බැරි වෙච්ච නායකයෙක් කියන එක නැවත වතාවක් සනාථ වෙලා තියෙනවා. ඒ නිසා පහුගිය ආණ්ඩුව කරාද වෙන හිට පහුගිය ජනාධිපති කරාද කියලා හරියන්නේ නැහැ. දැන් මේ මොහොත වෙනකොට වර්තමාන ආණ්ඩුවටයි මේකේ වක්කීම පැවරලා තියෙන්නේ. වැරද්ද ඒගොල්ලෝ වුණාට වැරද්ද නිවැරදි කිරීම කරන්න වෙන්නේ වර්තමාන ආණ්ඩුවට, වර්තමාන රජයට, වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරියට. ඒ නිසා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අරගෙන නිසි ආකාරයෙන් කටයුතු කරයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒත් එක්කම ඉන්දික අනුරුද්ධනේ, ඉන්දික අනුරුද්ධ ඊයේ ඉඳන් කියනවා මේ ඊයේ හෝ මට මතකද ඊයේ හෝ පෙරේද ආණ්ඩුව නිකන් යනවා වගේ පේන්නේ නැහැලු. ඉන්දික අනුරුද්ධ කියනවා ආණ්ඩුව යනවා වගේ පේන්නේ නැහැලු. ඇත්ත, ඉන්දික අනුරුද්ධලට එහෙම වෙන්න ඕනේ තමයි. ඇයි ඉන්දික අනුරුද්ධලා වගේම ඒ ඔය ආණ්ඩුවල හිටපෝ තක්කඩින්ට ඔක තේරෙන්නේ නැහැ. දැන් ආණ්ඩුවක් යනවා වගේ. ඇයි කලින් ආපු කොමිස් ටික ඉන්නේ, කලින් ආපු පගා වෙන්නේ, කලින් ආපු කට් එක හම්බෙන්නේ, කලින් ආපු කොන්ත්‍රාත් එක හම්බෙන්නේ, කලින් හම්බෙච්ච ඉන්ධන දීමනාව හම්බෙන්නේ, කලින් හම්බෙච්ච මන්ත්‍රී වැටුම හම්බ වෙන්නේ, කලින් හම්බෙච්ච නිල නිවාසය හම්බෙලා නැහැ, කලින් හම්බෙච්ච වෙනත් වරප්‍රසාද හම්බෙලා නැහැ, කලින් හම්බෙච්ච ෆොරින් ටුවර් එක හම්බෙන්නේ නැහැ, කලින් හම්බෙච්ච ලේකම්ලා ටික නැහැ, කලින් වටේ හිටපු ගාඩ් එක නැහැ, ළඟ තිබිච්ච වෙපන් එක නැහැ. හරි, දැන් එයාලට ආණ්ඩුවක් යනවා වගේ නැහැ තමයි. හරි, හැබැයි එයාලට අපි කියනවා
පොඩ්ඩක් හොයලා බලන්න ගතවෙච්ච සතියට මේ රට ඇතුලේ මොනවද වෙලා තියෙන්නේ කියලා. ගතවෙච්ච සතියේ මේ රට ඇතුලේ වෙලා තියෙන දේවල් දිහා බලන්න. මාස කීපයක් ගිහිල්ලා ආගමනිකන පාලකවරයාට අධිකණ්ඩ අපහාස කරා කියලා අධිකරණේ රක්ෂිත බන්ධනාගාර ගත කරනකම් හදා ගන්න බැරි වෙච්ච වීසා වංචාව. පෙරේදා මගේ යාළුවෙක් හම්බුණාම දැන් දවස් කීපයක් ඔස්ට්‍රේලියාවෙන් දැන් ඇවිල්ලා දැන් සුමාන දෙක තුනට කලින් ඔස්ට්‍රේලියාවෙන් දැන් ආවේ ලංකාවට. පෙරේදා මට හම්බුණාම දැන් කියනවා මචන් ලැජ්ජයි, මගේ ක්ලාස්මේට් කෙනෙක්, මචන් ලැජ්ජයි. මම කියනවා ඇයි? අපි එනකොට එයාපෝට් එකේ එකෙක් කෑ ගහනවලු ඩොලර් 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 කියලා. මම ඩොලර් ඩොලර් කියලා කෑ ගහන්නේ මොකටද? නෑ, වීසා ගන්න තැන, ඔන්ලයින් වීසා, අරයිවල් වීසා ගන්න තැනට ඇවිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ? ඩොලර් 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 කියලා කෑ ගහනවලු එකෙක්. ඇයි? ඩොලර් තියෙන කට්ටිය වෙන පෝලිමකට එන්න ඕනේ, කෑෂ් නම් කෑෂ් ඩොලර්. එයාලා ඩොලර් ටික ගත්ත ගමන් ඩොලර් 50යි ගත්තා, වීසා ගැහුවා දුන්නා. කාඩ් තියෙන කට්ටියව පෝලිමකට දානවා, කාඩ් තියෙන කට්ටිය පෝලිමකට දානවා. එයාලට දෙන පොඩි කට්ටක්. ඇයි? කාඩ් එකේ පේමෙන්ට් එක කරාම රිසිට් එකක් දෙන්න ඕන. බලන්න මේ කතාව ඇත්තද බොරුද කියලා හොයන්න. දැන් ඒක යථාර්ථත්වයට පත් වෙලා හින්දා මං හිතනවා යථාර්ථත්වයට පත් වෙලා ඇති කියලා. හැබැයි ඩොලර් 50 ගන්න දීපියකට බොහෝ අයට රිසිට් හම්බෙලා නැහැ. ඩොලර් 50 දීපු අයට රිසිට් හම්බෙලා නැහැ. එතකොට මේ තක්කඩි වංචාව කරේ ලැජ්ජ නැද්ද? විදේශ ගත වෙලා ඉඳලා එන මිනිස්සු, විදේශිකයෝ ලංකාවට එනකොට මේක මැනි මාකට් එකද නැත්නම් මේක මාළු මාකට් එකද? ඩොලර් 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 කියලා කෑ ගහන විජාතිකෙක්, විදේශිකෙක් රටට ඇතුල් වෙන දොරටුව තමයි ගුවන් තොටුපළ කියලා කියන්නේ. එතනම මේ වගේ මාෆියාවක්, මේ වගේ කඩයක්, සිල්ලර කඩයක් වගේ දාගෙන, මේ වගේ පොලක් වගේ කෑග ගහ මොන හිගන රටක්ද කියලා මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැද්ද? පළවෙනි ඉමේජ් එක රට ගැන මොකද හැදෙන්නේ? පළවෙනි ඉමේජ් එක. හරි, එයාලා කියනවා මචන් ලැජ්ජයි, ලැජ්ජයි මුං හැසිරෙන විදිය ගැන. මං කිව්වා මට ඩොලර් නෑ, මං කාඩ් පොලිමට අන්න දානවා, පොලිමට අන්න දානවා, පොලිමට. හරිද? දැන් මේ මොකද්ද? මේ තියෙන්නේ පහුගිය කාලේ ආණ්ඩුව කරපු තක්කඩි ගොම් මජර වැඩ. දැන් එතකොට මේක මම දැන් විජිතහෙරත් සහෝදරය වෙන්න ඕනේ, ඒ අමාත්‍යංශය බාරවෙන්නේ. විජිතහෙරත් සහෝදරය පත්තලව සතියයි, මාස දෙකක් ආගමනිකන පාලකවරයාට හදාගන්න බැරි වෙච්ච වීසා ක්‍රමය හැදුවේ නැද්ද? දැන් පරණ ක්‍රමයට දුවන්නේ නැද්ද? දැන් කෝ පෝලිං එයාපෝට් එකේ, කෝ මේ එයාපෝට් එකේ තිබිච්ච තදබදේ විසඳුන්නේ නැද්ද? මං කියන්නේ මේ නිලධාරීන් වැඩ කරන්න සූදානම්, ආගමන විකල දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම් මේ වැඩේ කරන්න. හැබැයි මැද්දට පයින්නෝ ඇමතිලා, මැද්දට පයින්නෝ ජනාධිපති උපදේශකලා. ඇයි? කට් එක තියෙන්නේ වැඩේ ඇතුලේ. නිසා අපි කිව්වා VFS වංචාව කියලා කියන්නේ නිශ්චිතවම මහ බැංකු වංචාවට වඩා බරපතල වංචාවක්, බරපතල වංචාවක්. ඒ නිසා ඒ ගැන පැහැදිලිව හොයන්න ඕනේ. එතකොට ඉන්දික අනුරුද්දලට තේරෙන්නේ නැතුව ඇති රට යනවා වගේ. ඇයි? එයාලට තේරෙන්නේ නැහැ. හැබැයි මේ රටේ සාමාන්‍ය පුරවැසියාට තේරෙනවා. අන්න චක්‍රලේඛනගේ ඇහුවා ළමා දිනේට හෝ ගුරු දිනේට කිසිදු පාසලකින් දෙමාපියන්ගේ මුදල් එකතු කරන්න බෑ කියලා. අන්න චක්‍රලේඛන ගැව්වා. ඇයි? නැත්තම් ළමයාගෙන් සල්ලි අරන් ළමයට අයිස්ක්‍රීම් එකක් දෙනවා, ළමයාගෙන් සල්ලි අරන් ළමයට චොක්ලට් එකක් දෙනවා, ළමයාගෙන් සල්ලි අරන් ළමයට කීටැක් එකක් දෙනවා. මොකටද? ඊට වඩා හරයක් ඇතුව ළමා දිනේ සමරන්න බැරිද පාසල් වලට? ඊට වඩා හරයක් ගැඹුරක් දිග පල්ලක් ඇතුව ලෝක ගුරු දිනේ සමරන්න බැරිද පාසල් වලට? ඇයි විදුහල්පතිවරු ගුරුවරු නිර්මාණාත්මක නොවෙන්නේ? මේවා පැහැදිලි ප්‍රශ්න. ඒ නිසා මේ කාරණා විසඳගත යුතු වෙනවා. එතකම පාසල් වල සමරු මුත්සෝ වලට දේශපාලඥයෝ ගෙන්නන්න බෑ. දැන් ඉන්දිකලට තේරෙන්නේ නැහැ. ඇයි? දැන් ඉස්සරහපු ආරාධනාව එන්නේ නැහැ, සමරු මුත්සෝ හම්බ වෙන්නේ නැහැ. දැන් එහෙම කියලා ජාතික ජනබලවේගයේ රොත්ත මේකකින් ගන්න යන්නේ නැහැ. හොඳයි, ඒකනේ වෙන්න ඕනේ. දේශපාලඥයා කරන්න ඕනේ රට පාලනය කරන එක, රාජ්‍ය සේවකයා කරන්න රට කළමනාකරණය කරන එක, මහජනතාව ඒකේ ප්‍රතිලාභ අරගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ නිසා පැහැදිලිව අපි කියන්නේ ඉන්දික අනුරුද්දලාට ඒ වගේ ගොඩාක් දේවල් තේරෙනවා ඇති. හරිද? හැබැයි මතක තියාගන්න, තමුන්ලට නොතේරෙන දේ මේ රටේ ගමේ බිමේ නගරේ ඉන්න අහිංසක පුරවැසියාට හොඳට තේරෙනවා, අම්මා තාත්තට තේරෙනවා, දුවට පුතාට තේරෙනවා, තරුණයට තරුණියට තේරෙනවා. ඒ නිසා නිශ්චිතව අපි කියනවා ආණ්ඩුව යනවා වගේ තේරෙන්නේ නැතුණාට ලොකු දෙයක්. හැබැයි පින් සිද්ධ වෙයි, කඩවැයන පැත්තකටලයි, කඩවැයන පැත්තකටලයි. වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් විවේචනය කරන්න.
හැබැයි ආණ්ඩුව යනවා වගේ තේරෙන්නේ මරු කතා තියෙන. යනවා වගේ තේරෙයි තව ටික දවසකින් යන්න සෙට් එකක් ඉන්නවා ජම්පරේ ඇඳගෙන. තව ටික දවසක් බලන් ඉන්න. මහමැතිවරණ වෙනකන් ඉන්න. තව ටිකක් ඊට කලින් එයි. හැබැයි මහමැතිවරණ වෙනකන් ඉන්න. හරි. එතකොට මොකද ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ. ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕනේ. මේ කතා කරපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව මේ පොළවේ යථාර්ථයක් කරගන්න නම් අපි දන්නවා මේ රටේ තියෙන ක්‍රමෙත් එක්ක අපි දන්නවා පැහැදිලිව විධායක ජනාධිපතිවරයාට විතරක් මේ වැඩේ කරන්න බෑ. අපි දැක්කා ඩීබී විජේතුංග ජනාධිපති ධූරයේ ඉන්නකොට චන්ද්‍රිකා කුමාරතුංග අගමැති හිටියා. ඩීබී විජේතුංග සයිලන්ට් උනා. මොකද කරන්න බෑ. කරන්න බෑ. දෙපැත්තට යනවා. හරිද? කරන්න බෑ. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ඉන්නකොට අපි දැක්කා රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටියා. අන්තිමට චන්ද්‍රිකාට කරන්න බැරුණා. රනිල්ගේ ආණ්ඩුව අවුරුදු දෙකකින් ඉවර වෙලා ගියා. ඊට පස්සේ අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා ඉන්නකොට රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටියා. අපි දැක්කා දෙගොල්ලෝ දෙපැත්තට ගියා. බරබරයක් ඇදුණා. බලය සම්බන්ධ ගැටුමක් ආවා. අන්තිමට මෛත්‍රීපාල සිරිසේන කරේ දින 52 ආණ්ඩුවකට මහින්ද රාජපක්ෂ අච්චර එදිරිවාදියාව ගෙනල්ලා අගමැති කරා. හැබැයි උසාවියෙන් එක වැරදි කියලා කිව්වා. හැබැයි රට වැඩේ අවසන් වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය වගේ මහා දැවැන්ත ප්‍රහාරයකට ගිහිල්ලා. ඒ නිසා රට අනාරක්ෂිත වෙනවා. රට අස්ථිර අස්ථාවර වෙනවා. ආර්ථිකයට ශක්තිමත් භාවයක් හදන්න බෑ. නිශ්චිතවම මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා අනුර කුමාර දිසානායකව මේ රටේ ජනාධිපති කරන්න. එහෙමනම් අපි විශ්වාස කරනවා ඒ තීන්දුවේ අවසානයේ තියෙන්නේ ඒ තීන්දුවේ තව කොටසක් තමයි මේ රටේ ශක්තිමත් රජයක් ජාතික ජනබලවේගයට නිර්මාණය කළ දෙන එක. මතක තියාගන්න මයිදත් කිව්වා මේ ශාපය මේ රටට එන්නේ 77 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එක්ක ඇවිල්ලා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්න කලින් පාර්ලිමේන්තුවේ 6-5 බලයක් ජේ.ආර්. ජයවර්ධන දීපිය ගත්ත එක. ඒ නිසා 6-5 බලයක් දීලා අපි විසින් නැති කරගත්ත ශාපය නැති කරගන්න තියෙන ප්‍රතික්‍රමය තමයි 2024 දී නොවැම්බර් 14 වෙනිදාටත් මේ රටේ 6-5 බලයක් ජාතික ජනබලවේගයට දෙන්න ඕනේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නම් සැබෑ ක්‍රම වෙනසක් හදන්න නම් රීකෝලින් සිස්ටම් එක ස්ථාපිත කරන්න නම් ඇතුළු මේ කියන එකීම එකී නොකි අපිට වෙනවා මේ හැම තැනක්ම සුද්ධ කරන්න තියෙනවා. පොඩි නෑ, ලේසි නෑ, අමාරුයි, කාලයක් ගත වෙනවා. හැබැයි ශක්තිමත් බලයක් ඕනේ. එක එක්කෙනා මත යැපෙන්න බෑ. එක එක්කෙනාගේ උදව් ඉල්ලන්න බෑ. එක එක්කෙනාගේ න්‍යායපත්‍රොන්ට නටන්න බෑ. එක න්‍යායපත්‍රයයි එක වැඩපිළිවෙලයි. ඒ තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන න්‍යායපත්‍රය සහ ඒහා බද්ධ වෙච්ච ක්‍රියාකාරී සලස්ම වැඩසලස්ම ක්‍රියාත්මක කරන්න පැහැදිලි බලයක් මේ රටේ ජනතාව ජාතික ජනබලවේගයට දෙන්න ඕනේ. එතකොට තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේ කාර්යය ඉස්සරහට කරගෙන යෑමේ හැකියාව හම්බෙන්නේ. අනිත් එක තමයි විදේශ රැකියා සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මේ නෝ රටේ ඇති වෙලා තියෙනවා. ඒ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ අමාත්‍යාංශය. මේ වෙනකොට අපි දන්නවා මනුෂ්‍ය නානයක්කාරගේ හොල්මන් තාමත් මේ ආයතනවල සැරිසරනවා. විශේෂයෙන් විදේශ රැකියා සඳහා ඩිපාචර්කට ඇප්‍රුවල් එක දෙන එක දැන් බොහෝ තැන්වලින් නවත්තලා තියෙනවා. විදේශ රැකියා නියෝජිත ආයතන මේ සම්බන්ධයෙන් කලබලයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව මේක රජයේ අවධානයට යොමු කරනවා. හේතුව තමයි මෙහෙම තරුණ තරුණියන්ව විදේශ රැකියා වලට පිටත් කිරීම නවත්තලා මේගොල්ලෝ කියනවා ආණ්ඩුව තමයි මේ වැඩේ කරන්න ඇත්තේ කියලා. ඒ නිසා ආණ්ඩුව අප්‍රසාදයට ලක් කිරීමේ වැඩපිළිවෙලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේත් විදේශ අමාත්‍යාංශයේත් පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා. මම මේක කියන්නේ වගකීමෙන්. මොකද ඊයේ වෙනකොටත් මේ විදේශ නියෝජිත ආයතන කීපයක නියෝජිතයෝ මාත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරා. ඒ නිසා පැහැදිලිව අපි කියනවා මේ අනවශ්‍ය විදියට බොරු බැරියර් එකක් දාලා බොරු බාධකයක් දාලා නවත්තලා තියෙන විදේශගත වීම වළක්වන ක්‍රමය වහම නවත්තන්න මනුෂ්‍ය නානයක්කාරගේ හොල්මන් ටික විදේශ කටයුතු අමාත්‍යවරිය තේරුම් ගන්න ඕනේ. ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. වහම විසඳිය යුතු කෑල්ලක් මේක ඇතුළේ තියෙනවා. වහම විසඳිය යුතු කෑල්ලක් තියෙනවා. මොකද එහෙම නැත්තම් මේ රජ අප්‍රසාදයට පත් කිරීම තමයි ඔවුන්ගේ අදහස වෙලා තියෙන්නේ. ඒ නිසා වහම මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගනී කියලා අයි බලාපොරොත්තු වෙනවා. එතකම දැන් පොහොර සහනාධාරය හා ධීවරයන්ට ලබා දීපු ඉන්ධන සහනාධාරය ගැන අපි දැක්ක කීප දෙනෙක් කතා කරනවා.
එතකොට ඒ කියාගෙන එනකොට ඒගොල්ලෝ කියනවා රණිලුත් දෙන්න ගියා රණිලුත් කරන්න ගියා රණිලුත් අර එහෙමයි කරන්න ගියේ කියලා. ඒක මැතිවරණ කමිෂන් සභාවෙන් නැවැත්තුවා කියලා. රණිල් කරන්න ගියේ ඇයි කියන එක මේ රටේ ඉන්න පුංචිම දරුවෙක් වුණත් දන්නවා. ඇයි? ඉල්ලන දේ දෙන්න බෑ කියපු රණිල්. කරන්න කියපු වැඩේ කරන්න බෑ කියපු රණිල්. ජනතාවගේ රාජ්‍ය සේවකයාගේ ආරක්ෂක අංශවල පොලිසියේ බන්ධනාගාරේ වතුකම්කරුවගේ දීවරයන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට එව්වා කරන්න බෑ කියපු රනිල් පේන් ටැක්ස් එක අඩු කරන්න කිව්වම එහෙම වුණොත් එහෙම 118 තියෙන ටැක්ස් එක 21 දක්වා වැඩි කරන්න ඕනි කියලා ජනතාව බිය ගන්නපු රනිල් එකපාරට පේනවා ඡන්දේ නම් කෙල වුණා තමයි ඡන්දේ කෙලවිලා තියෙන්නේ මේකෙන් විනාසයි අන්ත පරාජයක් අත් වෙනවා මොකද කරේ 2025 ඉඳලා 125කින් පැටු පැඩි කරන්න තීරණය කරා රාජ්‍ය සේවකයන් හරිද කරගන්න බැරුව ඉන්නකොට කියලා වතු කම්කරුවන්ට 1700ක වැටුපක් දෙන්න බැරි බොරු ගැසට් එකක් ගැහුවා අන්තිමට ගැසට් එක රිවර්ස් කරගත්තා දීවරයන්ට සහනාධාරය දෙනවා කියලා අවසාන මොහොතේ ඡන්දය බලාපොරොත්තුෙන් ප්‍රකාශයක් කරා ගොවියන්ගේ වග පොහොර සහනාධාරය වැඩි කරනවා කියලා අවසාන මොහොතේ තීන්දුවක් ගත්තා ගොවි ණය කපලා දානවා කියලා අවසාන මොහොතේ තීන්දුවක් ගත්තා එතකොට මේ රටේ ඉන්නේ ගොන්නු නෙමෙයි හරිද මේ රටේ හරක් නෙමෙයි ඉන්නේ මේ රටේ ඉන්න උන්ට තේරෙනවා දේශපාලනේ හයක් හතරක් දන්න උන්ට මොකද්ද මේක මැතිවරණ ගුණ්ඩුවක් කියන මේක මැතිවරණයට ගහපු ගේම් එකක් කියලා හැබැයි ඒක තමයි රනිල් වික්‍රමසිංහ කරේ අනුර කුමාර දිසානායක මොකද්ද කරේ අනුර දිසානායක කියලා තිබ්බ එක කරනවා කියලා මොකද දීවරය විශේෂයෙන්ම ට්‍රෝලර් යාත්‍රා ඒ හිමිකරුවන්ගේ සංගමේ ඇවිල්ලා සුනිල් හඳුනිත්තේ සහෝදරයා අනුර කුමාර දිසානායක සහෝදරයා මුණ ගැහිලා මේකට සාකච්ඡා කළා. ඔවුන් කිව්ව එක දෙයයි. අපි ලංකාවට ඩොලර් ගේන්න. අපිට මේ ඉන්ධන සහනාධාරය දෙන්න. ගණන් හදුවා මේ මොහොතේ බිලියන 3ක විතර වියදමක් යනවා වැඩේ කරන්න. හැබැයි ඒගොල්ලෝ වාර්ෂිකව බිලියන 8කට 9කට වඩා වැඩි ආදායමක් ලංකාවට ගේනවා දීවර ප්‍රජාවගේ. එහෙම වුණා මේක රජයට ලාභයි. ඒ නිසා රජයක් හැටියට මේ මොහොතේ පක්ෂයකට තීන්දුවක් ගන්නවා. ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්නවා දීවර සහනාධාරය දෙනවා කියලා. මේක ගොවියෝ මේ රටේ ඉන්න ජීවනයේ සපයන්නේ ගොවියා නේ ජීවනයේ සපයන්නේ ගොවියා හරි එතකොට එහෙම ගොවියන්ගේ හැමදාම තිබිච්ච ප්‍රශ්නයක් පොහොර සහනාධාරය සම්බන්ධයෙන් තිබිච්ච අවශ්‍යතාවය එහෙම නැත්තම් හැමදාම විශාල ගැටලුවකට මුහුණ දෙනවා ගොවියා ඒ නිසා ඒක කියලා තිබ්බ එක ඒ නිසා අනුර කුමාර දිසානායක කරන්නේ ජනාධිපති වුණාට පස්සේ මේ වැඩේ කරන එක රණවීර වික්‍රමසිංහ කරේ මොකද්ද ජනාධිපති වෙන්න මේ වැඩේ කරන එක ඔන්න ඕකයි දෙන්නගේ වෙනස ජනාධිපති වෙන්න තමයි රනිල් වික්‍රමසිංහ ඒක කරන්න ගියේ. අනුර කුමාර දිසානායක කරේ ජනාධිපති වුණාට පස්සේ ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන කමට ඒ වැඩේ කරපු එක තමයි කරේ. ඒ නිසා රනිල් කරන්න ගිය එකයි අනුර කරපු එකයි අතරේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ කරන්න ගිය වැඩේ සහ අනුර කුමාර දිසානායක කරපු වැඩේ කියන්නේ අහසට පොළොව වගේ චේතනාව අදහස බලාපොරොත්තු රනිල් වික්‍රමසිංහ හැදුවේ මිනිස්සුන්ගේ ඡන්ද ගන්න ඡන්ද ගුණ්ඩුවකට මේ වැඩේ පාවිච්චි කරන්න. අනුර කුමාර දිසානායක බැලුවේ මිනිස්සුන්ට උත්තරයක් දීලා මේ රටට ස්වයංපෝෂිත කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්න. ඒක තමයි මේ මොහොතේ සිද්ධ වෙච්ච වැඩේ. ඒත් එක්කම අවසාන වශයෙන් වැඩමල්ල පොලිස්පතිවරයෙක් පත් කළ තියෙනවා ප්‍රියන්ත වීරසූරිය මහත්මයා. අපි හදවතින්ම සුබපතනවා. මොකද කලින් ওই වැඩමල්ල පොලිස්පතිවරයෙක් පත් කිරීම ගැන කතා කරනකොට ඉහළින්ම කියවිච්ච නමක් තමයි ප්‍රියන්ත වීරසූරිය මහත්මයා. ඒ හිටපු අය අතරින් ඒ මුලින්ම හිටපු අය අතරින් යම් ප්‍රසාදයකට ලක්වෙච්ච තැනැත්තේ ප්‍රියන්ත වීරසූරිය මහත්මයා. ඒ නිසා අපි සුබපතනවා පීපල්ස් ටුමොරෝ සංවිධානයේ හැටියට නව වැඩබල්ල පොලිස්පතිවරයාට තමන්ගේ කාර්ය කර්තව්‍ය වගකීම සහ වගවීම නිසියාකාරයෙන් කරගෙන යන්න උඩ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඒත් එක්කම මේ පොලිසිය ස්වාධීන ආයතනයක් බවට පත් කළා. පොලිසිය ස්වාධීනතාවය රැකලා ආරක්ෂා කරලා නිලධාරීන්ට ගරුත්වයක් අභිමානයක් ඇතිව තමන්ගේ රැකියාව කරන්න හැකියාව ලැබෙන පොලිසියක් රට තුළ ස්ථාපිත කරන්න ශක්තිය ලැබෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන මහජන සාමය පිළිබඳ අමාත්‍යංශයේ මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සිරිරත්න මහත්මයා මේ වැඩේට සහයෝගය ලබා දෙයි කියලා. එනිසා ඔහුගේ පත්වීමටත් අපි මේ මොහොතේ සුභාශිංසනය කරනවා. මේ මොහොතේදී අපි
ප්‍රියන්ත වීරසූරිය මහත්මන් නව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියනවා යුක්තිය වගේ තුට්ටු දෙකේ ප්‍රවර්ධන ව්‍යාපෘති තවදුරටත් ප්‍රවර්ධනය කරන්න හදන්න එපා. හැබැයි මේ රටේ මද්‍රව්‍ය අපි නවත්තන්න ඕනි තමයි. මේ රටේ පාතාලය අපි මර්ධනය කරන්න ඕනි තමයි. ඒ කාර්ය සඳහා අපි වැඩ කරමු. හැබැයි මිනිස්සුන්ගේ අවම මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය වෙන විදිහට කටයුතු කරන්න ශේෂ්ත්‍ර ප්ලගාන්ට මේ ඔයිස්ලා පත් කරන්න එපා. ටාකට් කව ගන්න ශේෂ්ත්‍ර ප්ල කරන්න එපා. දේශබන්ධු වගේ තුට්ටු දෙකේ තක්කඩි පොලිස් නිලධාරියෙක්ව පුම්බන්න තිරාන් අලස් කරපු ඒ ගොම් මජර වැඩේ නැවත ක්‍රියාත්මක කරන්න දෙන්න එපා. එනිසා දැන් මේ මොහොතේ පාතාලයේ නිශ්ශබ්ද වෙලා ඉන්නවා යට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඒ සියල්ලක් විසඳිලා කියලා. එනිසා අපි ඔබට ආරාධනා කරනවා අපිට වඩා හොඳට තමන්ගේ කාර්ය ගැන ඔබ දෙපළටම අවබෝධයක් තියෙනවා. බුද්ධ්‍යංශය ප්‍රතිසංවිධානය කරන්න, බුද්ධ්‍යංශය සක්‍රිය කරන්න. මොකද බුද්ධ්‍යංශ පහුගිය කාලෙම ගියේ අරගලකාරයෝ ගැන හොයන්න, රනිල්ගේ වැටෙන කලිසම ගැන හොයන්න, රනිල්ට වැටෙන ඡන්ද ටික ගැන හොයන්න, හරි ටිරාන්ලස්ට තියෙන තර්ජනය ගැන හොයන්න. ඔව්වට තමයි දේශබන්ධුර තියෙන ජනප්‍රියතාවය ගැන හොයන්න තමයි පොලිසිය බුද්ධ්‍යංශය වැඩියම කටයුතු කළ තියෙන්නේ. හැබැයි පොලිසිය බුද්ධ්‍යංශය වැඩියම කටයුතු කරන්න ඕනේ මේ රටේ මද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කරන වැඩපිළිවෙලට, මේ රටේ ආරක්ෂාවට. අන්න ඒ සඳහා බුද්ධ්‍යංශය වහාම කඩිනමින් කඩිනමින් පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම සහ යෝජනාව මේ මොහොතේ අපි පොලිස් දෙපාර්තමේන්තුවටත් නව වැඩබල්ල පොලිස්පතිවරයාටත් කරනවා. අපි සංවිධානයක් හැටියටත් විශේෂයෙන්ම නීතිඥවරු හැටියටත් මේ රටේ මිනිස්සුන්ගේ යුක්තිය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, නීති ආධිපත්‍ය, නීතිය පාලනය, අධිකරණයේ ස්වාධීනතාවය වෙනුවෙන් අකණ්ඩව පෙනී සිටින නීතිඥවරු හැටියටත් අපි අපේ උපරිම සහයෝගය පොලිස් දෙපාර්තමේන්තුවටත් නව පොලිස් ප්‍රතිපදිරයටත් දෙන්න අපි සූදානම්. අපි වැඩ කරමු. අපි ඔබට ශක්තියක් වෙන්න ලෑස්ති. අපේ සහයෝගය ඔබට අවශ්‍ය මොන මොහොතේද ඒ මොහොතේ අපි ඔබත් එක්ක ඉන්නවා. අපි මේ රට හදමු. මිනිසුන්ට ජීවත් වෙන්න හැකි පරිසරයක් නිර්මාණය කරමු. මේ තක්කඩි දේශපාලනයෙන් මේ රට මුදවාගෙන මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය රජේන, මිනිසුන්ගේ පරමාධිපත්‍ය අගේන රටක් අපි එකතු වෙලා හදමු. ඒ සඳහා අපි එදා වගේම අදත්, අද වගේම හෙටත් සැදී පැහැදී සිටිනවා සහ අපේ පූර්ණ කැපවීම පරිත්‍යාග කරනවා කිසිදු ප්‍රතිලාභය අපේක්ෂාවකින් තොරව. බොහොම ස්තුතියි.